ඉංගලන්ත කණ්ඩායම ශ්‍රීලංක කණ්ඩායමත් අතර තිබුණු දෙවැනියෙක් දින තරගයේ ජය ගන්න සමත් වුණේ ඉංගලන්ත කණ්ඩායම. තරගයේ වීරයා වුණේ ඉංගලන්ත කණ්ඩායම නායක ඔයින් මෝගන්. මෝගන් තරගෙන් පස්සේ මාධ්‍ය හමුවේ කියලා තිබුණේ කණ්ඩායම හොඳ දක්ෂතා පෙන්වන නිසා සමහර දක්ෂ ක්‍රීඩකයන්ට එළියේ ඉන්න වෙනවා කියලා. මේ තරගාවලියේ එක් දින වරම් ලබාගත් ඔලි ස්ටෝන් ගැන තමයි මෝගන් මේ විදිහට කියලා තිබුණේ. ඇත්තම ස්ටෝන් කියන්නේ දක්ෂ පන්දියවන්නේ. ඔහු දක්ෂතා පෙන්වුවත් සමහර වෙලාවට කණ්ඩායමෙන් එළියේ ඉන්න වෙලා තියෙනවා. ඉස්සරහට වෙන්නත් පුළුවන්. කණ්ඩායමක් විදිහට අපි හොඳටම කරන නිසා කණ්ඩායම ඇතුලේ වගේම කණ්ඩායමට එන්නත් ලොකු තරගයක් තියෙනවා. එහෙම වුණාම කණ්ඩායම ඉන්න සුදුසු මට්ටමේ අය එළිය තියන්න වෙනවා. ඒක ක්‍රීඩකයන්ගේ පැත්තෙන් ගත්තම හරිම අවාසනාවන්තයි. හැබැයි මේ තරඟ එක්ක අපිට එක විදිහේ දක්ෂ කණ්ඩායම් දෙකක් හදන්න තරම් හොඳ ක්‍රීඩකයෝ අපිට ඉන්න එක ගැන සතුටුයි. එංගලන්ත කණ්ඩායමේ පසුගිය කාලේ සාර්ථකම වේග පන්දියවන්න ආවුණු ලියන් ප්ලන්කට් අවුට් පස්සේ ස්ටෝන්ට මෝගන් කියන්නේ අන්තිම අවුරුදු කිහිපය බැලුවොත් ප්ලන්කට් හොඳටම කරලා තියෙනවා. අවසන් පන්දු ආරවල ඔහුගේ පන්දු යෑම හොඳටම තියෙනවා. ඒ නිසා ඔහුගේ තැන කණ්ඩායම ඇතුලේ ගොඩක් දුරට හදාගෙන තියෙන්නේ. ඒ නිසා ස්ටෝන් ප්ලන්කට් වෙනුවට දිගටම යොදා ගන්න තවම අදහසක් නැහැ. 2019 ලෝක කුසලානයට යද්දී තමන්ගේ කණ්ඩායමේ වේග පන්දු බලකාය කොහොම වේද කියන එක ගැන මෝගට් කියන්නේ මෙහෙම කතාවක්. ස්ටෝන් පුහුණුවීම් වලදී හොඳට පන්දු යවුවා. ඒ වගේම ඔහුට වේගය වගේම පාලනයක් හොඳට තියෙනවා. අලුත් පන්දුවෙන් පන්දු යවද්දී ප්ලන්කට් වැඩිය හොඳයි කියලා හිතෙන තරමට ස්ටෝන් දක්ෂතාව පෙන්නුවා. ඒ වගේම ක්‍රිස් වෝකර්ස් අපිට ඉන්න ලොකු හයියක්. ඔහුට පුළුවන් කණ්ඩායමට අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට කරලා දෙන්න. මේ පන්දු යවන්න එක ලෝක කුසලානේ අපිට හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි. ඔය විදිහට තමයි හොඳ ක්‍රීඩකයෝ අතිරික්තයක් තියෙන එංගලන්ත නායකයා කතා කරන්නේ. අපිත් මේ වෙද්දී ওই තත්ත්වයේ ඉන්න ඕන වුණත් අපි ඇත්තටම ඉන්නේ කොතනද? මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.